ලාසකේ මෙහෙම කෝඩ් කරා ඊට පස්සේ මෙහෙම වෙන වෙනම ක්ලාස් හදාගෙන මේ කෝඩ් කරා මේවා දැන් අපි පිළිවෙලකට කොහොමද කරගන්නේ කියලා බලමු අපි දැන් මේ ෆෝල්ඩර් එකට ගිහලා බලුවොත් එහෙම මේ වෙන ඔගලා අපි කලින් හදාගත්ත ක්ලාස් එක අපි NetBeans ෆෝල්ඩර් එකට ගිහලා බලමු මේන අපි NetBeans my document වලට NetBeans project කියන ෆෝල්ඩරේ ඒකේ my app වලට ගියොත් එහෙම ඒකේ තියෙනවා ඒ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් ඇතුලේ සෝස් කියලා ෆයිල් එකක්. අන්න ඒක ඇතුලේ තියෙන ඕගොල්ලන්ගේ කෝඩ් ටික ඔක්කොම මෙතන තියෙනවා. අපි බලමු දැන් මේවා වලින් කොහොමද මේ තනි ප්‍රොජෙක්ට් එකක් හදාගෙන ඒ ප්‍රොජෙක්ට් එක රෙඩි කරගන්නේ කියලා. ඒක මම ක්ලාස් ටික ඔක්කොම ක්ලෝස් කරලා දාන්න. ක්ලෝස් කරගෙන මම අලුත් ක්ලාස් එකක් හදානවා මේ ක්ලාස් එක. මයින් කියලා ඒකම ඒකම කමෙන්ට් එක අයින් කරගන්න. දැන් ඔයාලට වෙන මේ තමයි අපේ මේ මේන් ක්ලාස් එක. මේ තමයි මේන් ක්ලාස් ෆයිල් එක. අපිට මේ මේන් ක්ලාස් ෆයිල් එක ඇතුළෙම මේ අපි දැන් කලින් වගේ මෙහෙම දිගට දිගට පිළිවෙලක් නැතුව හදාගෙන යනකොට තව මේ මේන් ක්ලාස් එක ඇතුළේ ක්ලාස් හදලා මේ වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි මේ ක්ලාස් එකක් හදාමු. මේ ක්ලාස් බොයි කියලා අපි අර කලින් ක්ලාස් එකක් හදාගත්තා වගේ ක්ලාස් සංවරන් දෙක තමයි. මේකේ නම තමයි බොයි කියන්නේ. මෙම අපි ක්ලාස් වෙන වෙනම හදාගෙන අපිට වාච් කරන්න බා. මේ තමයි මේන් ක්ලාස් එක. මේ තමයි මේන් මෙතඩ් එක. මොන ප්‍රොජෙක්ට් එකක එක මේන් මෙතඩ් එකයි තියෙන්න පුළුවන්. අපි මේ හදාගත්ත ප්‍රොජෙක්ට් එකට එක මේන් මෙතඩ් එකයි. අපි තව ප්‍රොජෙක්ට් එකක් මගේ ලෝඩ් කරලා මම පෙන්නන්න. මෙන්න මම මගේ පස් කියන මෙන්න මේ ප්‍රොජෙක්ට් එක ඕපන් කරලා පෙන්නන. මේ සෝස් ෆයිල් එකේ තියෙනවා මෙන්නමගේ පැකේජ් ගොඩාක්. ගැන මේ තියන්නේ මං අදාගත්ත පොසේ මෙන්න මේක තමයි මේන් එක. මෙන්න මේක තමයි මේන් මෙනු එක වගේ. මේක තමයි ඉස්සල්ලාම රන්න. මේකට මං හදාගෙන තියෙනවා මෙන්න මේ සේල්ස් වලින් ක්ලාස් එකයි කස්ටමර් සප්ලය එන්න හැම ක්ලාස් ගොඩක් හදාගෙන ඒව තමයි වෙන වෙනම තියාගෙන පාවිච්චි කරන්නේ. මෙන්න මේ වගේ මම ඔබලන්ට මේක සෝස් ෆයිල් එකට ගිහින් ලෝඩ් අප් වෙනවා නේද. සෝස් මෙන්න මෙයාගේ මේ තියෙන පැකේජ් දවස මම ඒ වගේ මේ සේල්ස් වලට වෙනම ස්ටොක් වලට වෙනම රිපෝට් වලට වෙනම පේමන්ට් වලට වෙනම ඉන්වොයිස් එකට වෙනම කස්ටමර්ට වෙනම එම්ප්ලොයිට වෙනම මෙන්න මෙහෙම හදාගෙන තියෙනවා. මේ තියෙන ඒ අපි හදාගත්ත ක්ලාස් ඒ ඔක්කොම අපි ඇක්සස් කරන්නේ මේ මේන් ක්ලාස් එකක් තියෙන මේන් ක්ලාස් එක කියන එකේ චෙක් වලට QR වලට වියදම් වලට එක්ස්පෙන්සිව් වලට මැසේජ් වලට ඊපස් මේ QR හදන විදියට මේ ඔක්කොම අපි පස්සේ බලමු කොහොමද කරගන්නේ කියලා. මෙන්න මේ වගේ අපි මේ වෙන වෙනම තමයි හදලා තියෙන්නේ මේ අපිට පාවිච්චි කරන්න ඕන ක්ලාස් වල. මෙන්න මේ වගේ ලොගින් ක්ලාස් එක ඉස්සලා මේක මම ඕපන් කරලා පෙන්නන්න මට. මෙන්න මේ වගේ මේන් මෙතඩ් එකක් තියෙනවා මෙන්න මේ ක්ලාස් එකේ ඉස්සලාම රන් වෙන එකේ. අන්න ඒ වගේ පළවෙනි එකේ තියෙනවා ඊට පස්සේ අනිත් තියෙන ක්ලාසස් වලින් එක එක ඔබ්ජෙක්ට් හදලා මේ ඒවා තමයි පාවිච්චි කරන්නේ. මම දැන්ට ප්‍රොජෙක්ට් එක ක්ලෝස් කරලා දාන්න. ඒක පස්සේ අපි හදමු අන්තිමට. දැන් මම මේකෙන් හදාගත්තා ක්ලාස් එක. අපි කොච්චර ක්ලාස් හදාගත්තත් ඒවා ක්ලාස් ඇතුළේ අපි මෙතඩ් කියලා ජාතියක් හදාගෙන තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේන් ක්ලාස් එකේ මේන් මෙතඩ් එක තමයි ඉස්සලාම රන්නේ.
ඊටවස අනිත් ක්ලාස් වල තියෙන වගේ අපිට මෙතඩ් හදලා ඒව අපිට අවශ්‍ය තැන් වලදී පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ අපි බොයි කියලා ක්ලාස් එකක් හදාගෙන මේ බොයි ටිකේම කතා කරන්න කියලා. අන්න ඒ වගේ මෙතඩ් එකක් අපි හදාගමු. මෙන්න මේ වගේ මෙතඩ් එකක්. මේ public void ඊටවස මෙතඩ් එකේ නම ඊටවස වරහන් දෙකක් ඊටවස මේ සංගල වරහන් දෙකක් ඇතුළේ තමයි අපිට අවශ්‍ය දේ ලියන්නේ මෙතඩ් එකට. මම මේ සාමාන්‍ය සාරල මෙතඩ් එකක් ලියලා තියෙන්නේ. මෙතඩ් එක මෙන්න මේ වගේ කොටස් ටිකක් තියෙනවා මේ දේ. මේක ලියන ගමන් කතා කරන්න තියෙන පළවෙනි public කියන සල මෙතඩ් එක public හරි private හරි private හරි protected ද කියලා මම protected ද කියලා මෙන්න මේ වගේ keyword තුනක් ඉස්සලාම පාවිච්චි කරනවා. ඒවට කියන්නේ අපි access modify කියලා. මේ public කියන එක පාවිච්චි කරත් එහෙම method එකට ඒක ඕන class එකක ඉඳන් පාවිච්චි කරන්න පුළුවන්. private කියන එක මේ පාවිච්චි කරත් එහෙම මේ class එකේ ඉඳලා විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා protected කියලා. මේක අපිට පුළුවන් main method එකේ හදන මේ main class එකේ හදන මේ වගේ protected කියලා හදන method අපිට මේ sub class වල ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ තියෙන data. ඊට පස්සේ තියෙනවා එකට මම public කියලා හදාගන්නවා. ඊට පස්සේ එකට තියෙනවා මේ return type එක. ඊට පස්සේ මම මේක දාගන්න void කියලා. ඊට පස්සේ තියෙනවා එක method name එක. මේ name එක මම දාගන්න top. වල් කැවති නම මෙතන පාවිච්චි කරනවා. ඊට පස්සේ method එකේ වාසිය තියෙනවා parameter එක. ඒ කියන්නේ අපිට ඕන මොනවාරි ඩේටා මේ මෙතඩ් එකට යවන්න පුළුවන්. ඒ වගේ මේ යවන්නේ මෙන්න වරහන් දෙකක් දාලා මෙන්න මේ වරහන් ඇතුළේ තමයි මේ ඩේටා මේ ගන්න වේරියබල්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ පිටින් එන ඩේටා මෙන්න මේවට මේකට මේක මේකට මේක එහෙම කියලා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙන්න මේ වගේ මෙන්න මේක කොහෙන්ද මේක කියලා දාන්න අපි දෙනවා int i වල එනවා එළියෙන් එනවා අගයක් ඒක ඒ ගන්න string name වලට කියනවා එළියෙන් එනවා මේ string එකක් ඒක මේකට ගන්න මම එහෙම කරගෙන යනවා. ඊට පස්සේ මේකට තියෙනවා මේ ආයත් සංගල වරහන් දෙකක් දාලා මේක තමයි method එකේ body එක. මේක ඇතුළේ තමයි අපි කරන්න ඕන දේවල් ලියන්නේ. මම ඒ subject එකක් දාන්න ඕන එක මේකේ ප්‍රින්ටන්නේ මේ මෙතඩ් එක කෝල් කරනවා. මම දැන්ට මේ පැරමීටර්ස් ටික අයින් කරනවා. මේවට ආගිමොන්ස් කියලා තියෙනවා අපි. මේක දැන්ට නිකන් අහම තියන්න. දැන් අපි මේ ක්ලාස් එකක් මේ බොයි කියන ක්ලාස් එකක් හදාගත්තා. ඊට පස්සේ ඒක මෙන්න මේ වගේ මෙතඩ් එකක් හදාගන්න. දැන් ඕගොල්ලෝ දන්නවා මේ Java ක්ලාස් එකක් රන් වෙන්න අනිවාර්යෙන් main method එකක් තියෙන්න ඕනේ. අපි මේ main method එක අයින් කරමු. මේ අයින් කළා මේක රන් කරලා බලමු. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ NetBeans ID එකෙන්ම කියනවා. මෙන්න මේ my main කියන ක්ලාස් එකේ main method එකක් නැහැ කියලා. මට අපි දන්නා method එකක් තියෙනවා කියලා. දැන් අපි ඕගොල්ලෝ හිතන්නකො මේ මෙන්න මේ method එක මම copy කරලා ගන්නවා main class එකට දැන් run කරනවා. එතකොටත් එයාගේවා මේ කොච්චර method තිබ්බට වැඩක් නැහැ. මේ main method එකක් ඕන කියලා. ඒ කියන්නේ මේ Java class එකට අනිවාර්යෙන් මේ copy run කරන project එක කරලා එක main class එකක් තියෙනවා. මෙන්න මේ වගේ. ඊට පස්සේ අපි කොච්චර මේ class හැදුවත් method හැදුවත් ඒවා අපි main method එකේදී පාවිච්චි කරනවා නම් විතරයි ඒ වගේ තියෙන data හරි මොන හරි අපිට මේ බලා ගන්න පුළුවන්. මේකට මම කරන්නේ මේ මෙන්න මේ class එකේ මෙන්න මේ method එකේ තියෙන මේ data ටික ගන්න යන්නේ. එතකොට අපි ගන්න ඉස්සලා මෙන්න මේ class එකේ තියෙන boy කියන class එකේ talk කියන method එකේ තියෙන data ටික දෙන්න කියලා කියන්න ඕන main method එකේ. අපි මේක නිකන් run කරොත් එහෙම එන්නේ නැහැ data. මොනවද කරන්නේ? මොකුත් නැහැ. ඒකට අපි කරන්නේ ඉස්සලාම මේ class එකෙන් object එකක් හදා ගන්නවා.
ඉස්සල්ලාම class name එක ඕන. ඊට පස්සේ අපි හදාගන්න class අපිට ඕන name එක. ඊට පස්සේ තියෙනවා new කියන keyword එක. ඊට පස්සේ ආයි class name එක. අපි object එක හදා මෙන්න මේ විදිහට තමයි භාවිතා කරන්නේ. මෙතන class එක ගැවෙන name එක කියලා boy. මම boy කියලා type කළා. B1 කියලා මගේ නම දෙනවා. ඊට පස්සේ මම new කියන keyword එක දීලා ආයි boy කියලා type කරනවා. එකල මෙන්න මේ වගේ වරහන් දෙකක් දානවා. ඒ කියන්නේ මේ class එක කියන එකෙන් object එකක් හදාගත්තා දැන්. ඊට පස්සේ අපිට මේ හදාගත්ත මේ object එකේ නම B1 කියන එක ඕන තැනක ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් මේ class එක අපිට වැඩ ගන්න. ඒතකොට B1 කියන එක මෙයා දන්නවා. මම මේ boy කියන class එකෙන් තමයි මේ object එකක් හදාගත්තේ. එහෙම කියලා. ඒතකොට මම මේකේ තියෙනවා B1 කියලා type කරලා මේ B1 කියන්නේ එක boy කියන එක ඕන දෙයක් මට access කරන්න පුළුවන් මේ මේ method අපි ඉස්සෙල්ලා ගත්තා කරා මේ public කියලා තියෙන ඒවා අපිට access කරන්න පුළුවන්. ඒව ගන්න නම් මෙන්න B1 එකේ තියෙන ටික කියලා ගන්න මෙන්න ඩොට් එකක් තියලා. තරන මෙන්න වාගේ list එක. එන්න මේ list එකේ පෙන්නන ඕගලන්න මෙන්න මෙතන method එකක් තියෙනවා කියලා. අපිට මේක මෙහෙම ගන්න පුළුවන් නැත්නම් අපි නිකන් type කරලා මෙන්න මේ වාගේ run කරන්න පුළුවන්. දැන් අපි main method එකේ කියලා තියෙන්නේ මෙන්න මේ boy කියන class එකේ මේ object එක හදාගෙන එන්නේ ඔබ්ජෙක්ට් එකේ තියෙන මේ ටෝක් කියන මෙතඩ් එක රන් කරන්න කියලා. දැන් අපි ක්ලාස් එක හැදුවට ඔබ්ජෙක්ට් එක හැදුවටත් වැඩක් නැහැ මේ. මේ ඔබලන් පේනවා. ඒත් රන් වෙන්නේ. ඒ කියන්නේ අපි ක්ලාස් එකේ තියෙන අපිට මෙතඩ් ඔන්න මේ වගේ මෙතඩ් 3 4ක් තිබ්බත් එනවා. දැන් දෙන අය. ඒත් කියලා. අනිවාර්යයෙන් හැම මීටින් කියලා එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට ගන්න තියෙන මෙතන මේ boy කියන class එකෙන් හදාගත්ත object එකෙන් ඔයගොල්ලන්ට අවශ්‍යක call කරලා ගන්න තියෙන්නේ. call කරලා ගන්න කියන්නේ මම මෙතන object එක හදාගත්ත object එකෙන් dot එකක් තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට වෙනවා 8 talk කියලා ඒකේ තව අපිට ගන්න පුළුවන් ඒවා. මොන තරම් පෙන්නනවා අපිට දැන් තෝරන මම මේ 8 කිය talk කියන එක අපි ඔක run කරන්න කියලා. මම run කරමු. අයම් ටෝකින් කියලා ගැන් අපි මේ අපේ මේ වගේ දහිතන්නක තියෙන කස්ටම අර අපි කලින් කතා කරා එකවුන් කියලා ගොඩක් තියෙනවා නේද අපිට ඒ වගේ ක්ලාස් හදාගෙන ඒක ඩේටා සේව් කරන්න මෙතඩ් එක ඩේටා ගන්න මෙතඩ් ඒ වගේ අපිට සාමාන්‍ය සරල උදාහරණයක් ගත්තොත් ඒ වගේ අපිට වෙන වෙනම තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් ඒක ලේසි දැන් අපිට ටෝක් කියන එක මොකක් කර වෙනස් කරන්න ඕන නැත් අපි දන්න මෙන්න මෙතන තමයි තියෙන්නේ කියලා ඒක අපිට ගිහලා මෙන්න මෙතන වෙනස් කරන්න ඔයගොල්ලන්ට මෙතන කැමති මචන් ටිකක් තියලා මුලතන වෙනස් කරන ඩේටා එක තමයි අරේ මේ මෙයා මෙන්න මේ මෙතඩ් එකෙන් යන්නේ. ඒකට මේ මෙතඩ් එකේ තියෙන ඩේටා ටික තමයි යන්නේ. අපිට මේ වගේ පුළුවන් තව වෙන ක්ලාස් වල දැන් මේ එකම ක්ලාස් එකෙන් ඒතකොට මේක මෙහෙම දිගට පල්ලෙහාට යනවා. මේ තියෙන අර කලින් ප්‍රොජෙක්ට් එකේ හෝම් කියන මේ Java file ඕගලන්ට වෙන මේක සෑහෙන දිගත් දැන් අපිට මේක හොයා ගන්න අමාරු මොනක් තියෙන කියලා ඒ වගේ වෙලාවට කරන්න මෙන්න මේ විදිහට අපි මේ හදාගත්ත වෙන folders packages ඇතුලේ දාලා පාවිච්චි කරන්නේ classes එහෙම මම මෙතන හදා ගන්න අලුත් package එක නෑ my pack කියලා හදාගෙන මේක close කරලා දාලා මේක හදා ගන්නවා මේන් එක ක්ලාස් එක මේන් ක්ලාස් එක මේක තමයි අපේ මේන් ක්ලාස් එක මම මේකට දානවා හියුමන් කියලා h කලම මේක කමෙන්ට් එක අයින් කරගන්න නම් වලට වෙන පැකේජ් my package කියලා දෙයක් මම මේක අයින් කරන්න හැදුවත් එක මම නෙමෙයිස් වලින් කියලා මේ දැන් මගේ මේ පැකේජ් දෙකක් විතර තියෙන ඉන්න මේ ක්ලාස් එක මොන පැකේජ් එකෙත් තියෙන කියලා අඳුර ගන්න බැරි හින්ද එයා මන්නේ මේ my package කියන එක තියන්න කියලා කියන්නේ
ඉතින් මෙන්න මේක තමයි මේ මේ ලෝකේ මිනිස්සු හදන ප්‍රොජෙක්ට් එක කියලා. ඉන්නේ ප්‍රොජෙක්ට් එකේ මේන් ක්ලාස් එක තමයි මෙන්න මේ. ඒතර මිනිස් වර්ග අපි සාමාන්‍ය මිනිස්සුන් ගත්තත් එහෙම කොටස් දෙකක් තියෙනවා ගැහණු පිරිමි කියලා. ඉතින් මම මෙන්න මේකෙන් තෙන් තව සබ් ක්ලාස් එකක් හදනවා. එක දෙනවා මෑන් කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ ඔපරේෂන් කරන තැන ඊට පස්සේ ආය දැන් සෝස් පැකේජ් එකේම ඊට පස්සේ අපේ තව පැකේජ් එකක් තියෙනවා මයි පැකේජ් කියලා. මෙතන තියෙනවා අපේ පැකේජ් දෙකක් තියෙනවා. මේ මයි පැකේජ් කියන එක තමයි අපි හදන්නේ. මේක දාලා මම ෆිනිෂ් කරනවා. ඊට පස්සේ තමයි සාමාන්‍ය ක්ලාස් එක. මේකෙත් කමෙන්ට් එක අයින් කරා. පස්සේ මෙයා කියන මේ පැකේජ් එකේ නම මොකක්ද කියලා කියන තියනවා කියලා. ඊපස්සේ දැන් අපි මේක තමයි මේ දැන් අපි මේ නිකන් මේන් ක්ලාස් එක රන් කරලා බලුවොත් මේ මේ නැති ක්ලාස් එක මේන් මෙතඩ් එක නැති ක්ලාස් එක ඒක රන් වෙන්නේ නැහැ. මේක තමයි මේන් මෙතඩ් එකේ තියෙන ක්ලාස් එක. මේ මේන් මෙතඩ් එකේ මොකද දැන් අපි මේන් මෙතඩ් එකේ ඉඳන් හදන්න පුළුවන් මෙන්න මේ මෑන් කියන ක්ලාස් එකේ ඔබ්ජෙක්ට්. දැන් ඒකේ ඔබ්ජෙක්ට් හදලා මේ මෑන් කියන ක්ලාස් එකේ තියෙන මොනාරේ ඩේටා ඉල්ලනවා නම් එයා ඒවා දීලා මෙතඩ් තියෙනවා නම් ඒක කෝල් කරලා අපි මෙන්න මේ human කියන එකෙන් එක එක මිනිස් හදලා ප්‍රතිවිරේ කරනවා කියන හිතන්න ඕනේ ඒ වගේ. අන්න එහෙම මේ හදන්න පුළුවන්. අපි බලමු ඉස්සලාම එකක් හදලා මෙන්න මේ මෑන් කියන ක්ලාස් එකට ගිහිල්ලා මම ඒක හදනවා. සමහම් මේක හදන මේ මෙතඩ් එක public void කියලා මෙන්න මෙයාට කතා කරන්න පුළුවන් මෙතඩ් එක. මේකෙත් මම දාන S out එකක් දාලා මේකට ඊට පස්සේ මෙයාට තව පුළුවන් මිනිස්සුන්ට තව එකක් දාන්න ඒත් කියලා මම දාන මේක දානවා ඒ දෙන්න කියලා. ඊට පස්සේ මම මිනිස්සු හදන ක්ලාස් එකට ගිහලා කියන්නේ හියුමන් ක්ලාස් එකට ගිහලා අලුතෙන් හදනවා මිනිස්සෙක් මෑන් කියන ක්ලාස් එකේ මම ගන්නවා. දැන් එකෙන් හදන සමාන් කියලා මිනිස් එක් හදනවා අලුත් එක්කෙනෙක් ඊපස්සේ මෑන් එලගේ ඔබ්ජෙක්ට් එකක් හදා ගන්නවා මෙන්න මෙහෙම සමාන් කියලා. ඊට පස්සේ සමාන්ට කියන කතා කරන්න කියලා මේ හදාගත්ත ඔබ්ජෙක්ට් එක කියන්නේ මේ තියෙන මෙතඩ් දෙකක් තියෙන සමාන්ට කන්න පුළුවන් කතා කරන්න පුළුවන් අන්න ඒ වගේ. ඊට පස්සේ මම මෙතන හදාගත්ත ඔබ්ජෙක්ට් එකෙන් කියන සමාන්ට සමාන් ඩොට් ටොක් සමාන් කතා කරා. ඉතින් මම මේ අර මෑන් කියන එකෙන් මම මේක රන් කරනවා. රන් කළා පස්සේ බලමු ඊළඟට ඔතන වෙන ටෝකින් කියලා. ඊට පස්සේ මම තව එකක් කතා කරනවා මෑන් කියන. ඊට පස්සේ තව මෑන් කියන ක්ලාස් එක ඔබ්ජෙක්ට් එක කතා කරනවා අමල්ක සේ අමන් කියලාත්යක් මම හදාගන්න. ඊට පස්සේ අමල්ට කියනවා ඊට අපි මේක මට නවත්තන මේ කරන් කළා. ඔබලන්ට පේනවා මේ හිට් කියලා. ඊස් දැන් ඔබලන්ට පේනවා මෙතන මේ කවුද කියලා හොයාගන්න බෑ. ඒකට අපිට පුළුවන් මේ තේන මෙතඩ් වලට මෙහෙන් ඩේටා යවන්න. මෙහෙන් ඩේටා යවලා මේ මෙතඩ් එකේ තියෙන අදාළ කාර්ය කරලා ආයේ ඩේටා මෙහෙට ගෙනගෙන අපිට ඕන වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ දැන් බලමු මෙහෙන් ඩේටා එකක් යවලා මේ අදාළ කැල්කියුලේෂන් එක හරි මක් හරි මෙතඩ් එක තියෝ කරන්නේ කරලා මේ අපිට මෙන්න මෙහෙන් අවුට්පුට් එකක් ගන්න කොහොමද කියලා මම මෙතන මෙතඩ් එක වෙනස් කරගන්නා. මෙතන දානවා නේම් කිය. ඒකට මම මෙතන අපි කලින් කතා කරා මේ මෙතඩ් එකේ මේ මෙන්න මේ වරහන් ඇතුළේ තියන්නේ අපි පැරමීටර්ස් කියලා. ඒ කියන්නේ ආගිමොන්ස් කියලා කියන්නේ. මම මේක හදන්නේ string name කියලා. ඒතර මම මේ දැන් මේ මෙතඩ් එක අරගෙන ඉඳන් කෝල් කරත් එහෙම එයා අපෙන් ඉල්ලනවා මෙන්න මේ ආගිමොන්ට් එකට අදාළ පැරමීටර්ස් එකට අදාළ වැලියු එක දෙන්න කියලා. මම මේ සමහර කෙනෙක් දැන් ටයිම් කළා මේ
මල් කියති මෙතන දව කලන් කරම මේ පැරමිට මේ මෑන්කෙන් ලාසක මේ මෙ මේ කියන ටොක් කියන මේ මෙතඩි කෝල් කරන්න බෑ එකට මේ ආගමටයක් කිල්ලන එක පැරමිටයක් කිල්ලනවා එකට මේ ඉල්ලන්නේ ස්ට්‍රීන් කියන එක අන්න එක අපි යවන්නවා මම මෙතන දෙන්නක ඔන්න මෙහෙම ස්ට්‍රින් එකක් කියන මෙතන ඉල්ලන්නේ මම මෙතන දෙන්නම් ස්ට්‍රින් එක සමන් කුමාර කියන අනේ කුමාර කියන එක යවනවා ඊට පස්සේ මේක රන් කළා බල ඔයගලන්ට වෙන ඒත් ඒ ආන්සර් එක තමයි එන්නේ අපි එයා පැරමීටර් එකක් ඉල්ලනවා අපි මෙහෙම පැරමීටර් එකක් යවුවා ඒත් එයාගේ පැරමීටර් එකෙන් අදාළ වැඩක් කරලා නැහැ මේ මෙතඩ් එක ඇතුලේ ඒකට අපි කරන්නේ මෙන්න මේන පැරමීටර් එකයි මෙන්න මේ තියෙන ටෝකින් කියන එකයි කන්කැට් කරන කියන්නේ කියන එක ප්ලස් මෙන්න මේ කියන්නේ මෙයා මෙන්න මේ මෙතඩ් එකේ ඉති කියනවා මෙන්න මේ මෙතඩ් එකේ තියෙන ස්ට්‍රින් කියලා පැරමීටර් එකක් අරගෙන එනවා මෙන්න මේ පැරමීටර් එකත් අරගෙන මෙන්න මේ ටෝකින් කියන මේ වචනෙට මේ දෙක කන්කැට් කරලා ඒ කියන්නේ එකට එකතු කරලා ප්‍රින්ට් කරන්න කියලා තමයි කියන්නේ දැන් මේක රන් කරලා බලමු තමාර තමයි මිස් කියලා යන්න තමයි කුමාර ටෝකින් කියලා අතන ස්පේස් එකක් තිබ්බනම් අපිට බලන්න පුළුවන් පැහැදිලිව එන්නේ ඒ කියන්නේ අපි මේ මේකට ගන්න ඕනේ මේක තියෙන ක්ලාස් එකක් අපිට මේ රිඩියස් ෆයිල් ක්ලාස් එක කොහෙදවත් පාවිච්චි කරන්න බෑ මෙන් මේ වගේ ඔබ්ජෙක්ට් එකක් හදා ගන්න නේද අන්න ඒකට තමයි කියන්නේ Java වල ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් කියලා කියන්නේ ඕන ක්ලාස් එකක් ලියලා මේ ක්ලාස් එකෙන් අපිට ඔබ්ජෙක්ට් එකක් හදාගෙන මේ වගේ ඒ ඔබ්ජෙක්ට් එක අදාළ මෙතඩ් අපිට කෝල් කරන්න පුළුවන් මේ මෙතඩ් වලට මෙතඩ් වලට අදාළ ඩේටා යවන්න පුළුවන් ඒවට පැරමීටර්ස් නැත්නම් ආගිමන්ට්ස් කියලා කියන මේ අන්න ඒ වගේ අපිට මේ ඩේටා යවන්න පුළුවන් මම මෙතන නේම් කියන එක නැතුව මම දැන් මෙන්න මේකෙදි මම ගන්නම් මෙන්න මේ වගේ string දෙකක් පැරමීටර් දෙකක් ඔයගොල්ලෝ ගන්න පුළුවන් මෙතන නේම් කියන එක ඊට පස්සේ මම තව එකක් ගන්නවා string ෆුඩ් කියලා එතකොට මම මෙන්න මේ නේම් එකයි ෆුඩ් එකයි මෙන්න මේ මට ප්‍රින්ට් වෙන්න ඕන අදාළ වාක්‍ය මම මෙතන දානවා නේම් ප්ලස් එතකොට මෙතන දාන ෆුඩ් කියන්නේ ඒ කියන්නේ දැන් මෙතන සමාන් කියලා සමාන් ඊටින් අනනා මෙන්න මේ වගේ මෙන්න මේ ස්පේස් දෙක දානවා අපි මේ වචන වෙන්නේ මේ ස්පේස් අයින් කළා තමයි මෙතනට බලංගන තමයි මේක මේ ෆුඩ් කියන එක print වෙන්නේ මෙතන name කියන එකත් එහෙම මේක කරලා දෙන්න මම string දෙකක් අර මේ parameters දෙකක් හදා ගත්තා මෙන්න මේ method eat කියන method එකේ string name කියන එක string put කියන එක ඊපස්සේ මේ නමයි මේ කෑමයි දාලා මේ අපි මෙහෙන් අරහින් මේ class එකෙන් එවනවා හදාගන්න object එක හදාගන්න තැනින් එවනවා මෙයාට data මෙයා මේ ඩේටා අරගෙන මේ ඉට් කියන මෙතඩ් එකට දාලා ඒකෙන් අපිට මෙන්න මේ ඉට් කියන මෙතඩ් එක අපි කියලා කියනවා එන ඩේටා ටික අරගෙන අපිට print කරලා පෙන්නන්න කියලා අන්න ඒක මේ මෙන්න මෙහෙන් අපිට object එකක් හදලා මෙන්න මේ class එකේ ඊටසේ class එක අදාළ මෙතඩ් එක call කරපු ගමන් අපිට වෙන්නනවා මේ ඒකේ result එක දැන් තියෙන ඉට් කියලා ඔයගලන් පේන මෙතන ඉට් කියලා තියෙන එක මේ පැරමීටර්ස් දෙකක් ඉල්ලනවා කියලා එයා කියනවා මෙතන අපිට string name එකයි string put කියන එකයි ඔයගලන්ට මෙතන මේක පැහැදිලිවම දාගන්න පුළුවන් මේ string ඉට් කියන එකට මොනවද string put කියන එකට ඉල්ලන්නේ දෙන්න පුළුවන් මේ මොනවද කියලා ඔයගලන්ට මෙන්න මේ method එක ළඟට ගිහිල්ලා මේකට කියන document කියලා Java වල ඇලිරේ තරු දෙකයි ගහලා එන්ටර් කරපුවා මෙන්න මේ වගේ එකනවා ඊටසේ ඔයගලන්ට මේ නේම් කියන එකට සාමාන්‍ය මෙතන ඉස්සරහ දෙන්න පුළුවන් රෙස්ට්‍රේ නේම් එක පාවිච්චි කරන්න කියලා
උදාහරණයක් විදිහට මෙන්න මේක භාවිතා කරන්න කියලා. ඊට පස්සේ මෙතනට දෙන්න පුළුවන්. Rice කියලා නම් පාවිච්චි කරන්න කියලා. ඊට පස්සේ අපි මේ human class area නේ. Hold එක end එක press කරලා මෙතන මේ heat කියන එක මේව තේරුවාම ඔයගලන්ට මෙතනින් පෙන්නන list එක. මේ parameter list එකට මොනවද ඉල්ලන්නේ කියලා මේ උදාර ඔයගලන්ට මේ පස්සේ මේක හදලා මේ ආය වෙන තැනකදී පාවිච්චි කරනකොට දවස් කීපයකට පස්සේ උනත් මෙතනින් මේ ඕන data යවන්න ඕන අමතක නොවේ. එතකොට මේ document කියන එක අපිට වාසියක් තියන මේ click කරන ඊට පස්සේ මෙතන මම integer එකක් කරේ වෙනවා කරේ යවන්න ගත්තොත් එහෙනම් මෙතන array එකක් කරා මෙතන යවන්න පුළුවන් string data ටිකක් විතරයි. නම යනවා අමර කියලා. ඊපස්සේ මෙතන යවනවා. කේ කියලා. නෑ හරි. දැන් මෙයා මේ values දෙක අරගෙන යනවා මෙන්න මේ සමන් කියන object එක යනවා. එතන සමන් කියන object එක දාන්න මෙන්න මේ man කියන class එකෙන් තමයි හදලා තියෙන්නේ. යා ඒ ඩේටා දෙක මෙන්න මේ man කියන එකේ heat කියන method එකට pass කරනවා. මේ heat කියන මේ method එක ඉල්ලනවා ඩේටා දෙකක් string name එකයි string put කියන එක. යා මේ දෙක මෙතන දාලා මේකෙන් එන output එක අපිට පෙන්නන්නේ. මේක run කරලා බලන්න. මෙන්න මේ වගේ මේ වාක්‍ය ගැන ඇත්තට හිතන්න එපා. මෙන්න මේ යවන ඩේටායි දෙකයි එන්නේ method එක ගන්න පොඩ්ඩක් meter ඉන්න. සමන් කියන මම m1 කියලා දානවා m1. ඊට පස්සේ අපිට මේ man කියන class එකේ තව object එක හදන්න පුළුවන් m2 කියලා new man. m2 කියන එක මම හදනවා. අනිකට m2 දානවා. කියන්නේ man කියන class එකෙන් මම m1 කියලා object එකක් හදා ගන්නවා. m2 කියලා object එකක් හදාගෙන ඉතින් object දෙකයි. m2 ට මම කියනවා 8 කියන එක. යා ඉල්ලන්න එතකොට parameters දෙකයි 9යි. මාන ගන්න කියලා. මම මෙතන දෙනවා. John කියලා. ඊට පස්සේ මෙතන දෙනවා ban කියලා. ඔයාලා වෙන string data යවනකොට මෙතන මෙන්න මේ වගේ මේ string data යවනකොට අපි යන්නේ double quotation ඇතුලේ. ඊට මේ දෙක run කරලා බලමු. මේ එක main method එක man කියන class එකේ එකම මේ man කියන class එකේ මේ dog කියන එක අමතක කරලා ගන්න. මෙන්න මේ method එක අපිට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන්. Java object එකක් අදාගෙන class දෙකෙන් ඒ ඔබ්ජෙක්ට් එකට අදාළ data ටික දැම්මා. ඊට පස්සේ අපිට ඕන output එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඊට අපි අර කලින් එකතු කරේ මඩු කිරීම වැඩි කිරීම මේවා අපි භාවිතා කරේ. ඒ වගේ මේ සාමාන්‍යයෙන් මේක method එකක් හදලා ඒකට අපිට data එවවා බලන්න පුළුවන්. මම මෙතන මේ talk කියන එක ගන්න. මම මේකෙත් මේ document එක දාගන්නම්. ඒක ලේසියි ඒක. දැන් මේක හදන්න. සමන් කියලා ඉල්ලන name එක parameter. සම මෙහි හදාගන්නවා m කියන එක තව object එකක් මේ m1 කියන එකට තව method එකක් ඒ object එකේම තියෙන එකක් පාවිච්චි කරන්න පුළුවන් අපිට. මෙන්න මේක. ඒක parameter එකක් ඉල්ලනවා name කියන එක. ඒක සාමාන්‍යයෙන් තියලා දෙන නමක් ඉල්ලන්න කියලා අපි ඒකට string නමක් දෙනවා. මෙතන අපි ගන්නේ අමර කියලා. මේකම අමර කියලා දෙන්න. මෙන්න එක man class එකේ මේ object දෙකයි මේ එක object එක මේ method දෙකක් call කරලා දෙනවා. run කරා. ඔය setting cake ඊවස්සේ දෙවෙනි talk එක අපි කතා කරලා method එක කතා කරලා තියෙනවා call කරලා දෙනවා. ඊවස්සේ යට මේ data එක මෙහෙට ගිහිල්ලා මේ data එක අදාළ output එක දෙනවා. නොසල් ඊළඟ මෙතඩ් එක. මේ වගේ අපිට කරන්න පුළුවන් මේ
වෙනම ක්ලාස් දෙකක් අරගෙන අපි කලින් කතා කරා එකම ක්ලාස් එකේ දැන් කතා කරා වෙන වෙනම ක්ලාස් හදාගෙන ඒ වගේ මෙතඩ් හදාගෙන අපිට ඕන විදිහට මේ ප්‍රෝග්‍රෑම් කරන්න මේකට මම කියන්නේ Java වල ඔබ්ජෙක්ට් ඔරියන්ට් කියලා කියන්නේ මෙන්න මේක තමයි මේක ලේසි ගොඩක් කලාට